ගෝපාල විමානය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුදතස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරදේවා. මහාමොක්ගල්ලානයන් වහන්සේ දෙවියකුුව තැක්කා. දැකලා මෙහෙම අසා වදාලා. බොහෝකල් පවතින උස්වූ දිව්‍යවිමානයකයි ඔබ ඉන්නේ. අත්තාබරන ලස්සනට පැළඳගෙන ඉන්නවා යසස්ථයනවා ඔබ තිව්‍යවිමානෙහි බබලන්නේ පුන්සඳ වගේ පின்වත් දිබ්‍යපුත්‍රය ඔබ හරි ලස්සනයි දිබ්‍යමල්මාලා දරාගෙන ඉන්නවා ලස්සන දිවසරු දරාගෙන ඉන්නවා බොහොම හැඩට කෙස්රැවල් කපලතියෙනවා කන්වලත් ලස්සනාබරන පැළඳගෙන අත්වලත් ලස්සනාබරණ පැළඳගෙන. යසස් ඇතිවඉන්න ඔබ ඔය දිබ්‍යවිමානෙ ඉන්නකොට සඳක් වගේ දැබලෙනවා. දිව්‍ය වීනාවන්ගෙන් මිහිරිවාදනය ඇහෙනවා ඔය විමානයේ ඉන්න දිව්‍යපසරාවන් සූසැට කලාවන් හොන්දට පුහුණුවෙලා ඉන්නේ. ඒ උදාාර් දිව්‍යක්ඥ්‍යාවන් නටනවා ගයනවා සතුටු වෙනවා. මහානුභාවඇති පින්වත් දිබ්‍යපපුත්‍රය දිව්‍යාධිපතිබාවටයි දැන් ඔබත්තලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක් ද ඔබ කළේ. අනුභාව සම්පන්නව ඔය බැබලි බැබලිඉන්න පින මොක්කක්ද. ඔබේ සිරුරෙන් විහිදනේලියෙන් හැම දිස්සාවම පබලනවා. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නයහුයි. ඒ ගැන ඒ දිව්‍යපුත්‍රයා ගොඩාක් සතුටබුණා. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණකීන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරුදුන්නේ මං ඉස්සර මිනිස්ලොව මනුස්සේක් වෙලා හිටියා මංකලේ අනුන්ගේ ගවදෙනුන් එක්්‍රැස් කරලා ආරක්ෂාකරණයක එදදා ශ්‍රමණයන් වහන්සේ නම මංලාගට වැඩියා ගවයොත් මෑකෙතකන්්ට ගියා ස්වාමීනි මට දැන් වැඩ දෙකක් තියෙනවා දෙකවකරන්ටඕන ඉතින් ස්මීණි මන්නුවනින් කල්පනා කරනකොට මේ අදහස ඇතිවුුණා ස්වාමීණි මේකමං පූජා කලා කියලා රෙද්දෙන් නොතාගෙන හිටිය පික්ටුව අත්හැරියා. මේ ගවරල අනුන්ගේ ධනයවන මෑකෙතකන්්ට ඉස්සරවෙලා මංගේ මෑකෙතට දුවගෙනආවා. මංඟ එහෙම වේගේෙන් යනකොට මහා විශඇති දරුණු සර්පයෙක් මගේ කකුලට දශ්ට කලා. එතකොට මංගේ ස්වර්ප විශනිසා අධික දුකෙන් පෙළෙන්න්නවුුණා. ඒ ස්වාමීන් වහන්සේත් මා කෙරෙහි අනුකම්පා කරලා ඒ රෙදිිකඩ බැහැරකරලා පිට්ටුව වැලදවා. මං කළුරිය කරලා ඒ මිනිස්බවින් චුතවෙලා දෙවි එෙක්කුණා. මට කරගන්න ලැබුණේ ඒ පින විතරයි. ස්වාමීණි ඔබ වහන්සේ මට ගොඩාක් කනුකම්පා කරපුනිසයි මං මේ ඒ පින්කමින් සැපවිඳින්නේ. මං කෙලෙහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ ලෝකයෙහි ඔබ වහන්සේ තරම් අනුකම්පා කරන වෙනමුනිවරයෙක් නම් නෑ. ස්වාමීනිි ඔබවහන්සේ ගොඩාක් මසානුකම්පිතයි. මං කෙලෙහිගුණ දන්න නිසා ඔබවහන්සේට වන්දනා කරනවා. මේ ලෝකෙවත් වෙනත් ලෝක එකවත්. ඔබවහන්සේ තරම් අනුකම්පා කරන වෙනමුනිවරයේක් නම් නෑ. ස්වාමීණ! ඔබවහන්සේ ගොඩාක්මසානුකම්පිතයි. මං කෙලෙහි ගුණ දන්න නිසා ඔබ වහන්සේට වන්දනා කරනවා.